ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. आदरणीय जीवित अभी हेमोगेन मादरे बलापुरुन अभी आदर करना वगेम तवत्नी कपीट आदर करम आदर प्रकाश करना विधि ऐतकम मे वरागन विधि दुख सतुट सब मे वगे बोहो देवल अपीट मे हंगीम विधि टपिन शरीर पिटवीन तंग ओन तर इन सवे हेमदेक मैं हंगीम बाबा पत्न को तरुण वियतना हंगीम कोई विधि पालने ओनी कोई तरह दुरी मेव पालने बेरेवन ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්ව ඇති වේවිද සමහර තැන්වලදී දෙමව්පියන් දරුවන් පිළිබඳව අවධානය යොමු නොකරන නිසාම පසුකාලීනව බලපෑම් ඇති කරගෙන දුක් වෙලා පසුතැවිලි වෙලා මෙන්න මේ වගේ තත්ත්වයන් වලට පත් වෙන අවස්ථාවන් තියෙනවා ඒ නිසා මේ තරුණ වියේදී ඇතිවන හැඟීම් කොහොමද පාලනය කරගන්නේ ඇයි මෙහෙම වෙන්නේ සහ මේක සාමාන්‍ය දෙයක්ද එහෙනම් සාමාන්‍ය දෙයක් නම් ඒක ඒ විදිහටම පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නත් අපි ආරාධනා කළා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොහලානේ ගිතර මහත්මයාට අයිබෝවන් සුබපතක්. ඇත්තටම කතා කරනකොට මේ තරුණ වී අපි කියනවා හරිම කලබලකාරී කියන කිසිම දෙයක් වැඩි අහන කාලයක් නෙවෙයි කියලා. ඔබතුමන් දකින්න විදිහට මේක ඒ කාලය ඇතුළත වේ යුතු දෙයක්ද? එහෙම නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? මොකක්ද මේ තියෙන කාරණාව? ඔව්. තරුණ වී කියන කාරණේ ගන්නකොට ඇත්තටම කියනවා නම් ඒ ස්වාභාවික ක්‍රියාවලියක් ඒක ජීව විද්‍යාත්මක වෙච්ච ස්වාභාවික ක්‍රියාවලියක් තරුණ්‍ය කියන කොටස සාමාන්‍යයෙන් අපි අර්ථ ගන්නගන්නේ වයස අවුරුදු 12 ඉඳලා 18 කියන කාල පරිච්ඡේදයේ ඊට ඔබෙනුත් යෞවනීය සමය පහු කළාට පස්සේ වැඩිහිටි සමයට ඇතුල් වෙනවා ඉතින් මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම අපේ संवर्धन अवधीन बेदूत्म मुलमाविय बिलुंदवीय इंद्र गत्यम पास मुलमाविय इत पास मेदिलमाविय नवयौन्य मेदयौन्य सह पशु यौन्यकन कुटस्थली यौन्यकन कुटसट तम तारुण्य ऐतिवेन्नी इतकोट मे कालपरिच्छेद विशेष वेडिटी समेट इलंबीम कीन कारण आरंभ विनाम इतकोट मेक स्त्री सह पुषकन दिपार्शवीटम सिद्ध विनाम मे कालवकवाणुत्ल विशेषम होमोन क्रियावल सह जीवविद्यात्मक विनस्क राशिया धर्वंत सिद्धवीन मे कारणेट सापेक्ष धर्व मेथिकौन बुद्धिमे तलेतिब कॉन्क्रीट थिंकिंग संयुक्त चिंतने व्युक्त चिंतने दक्वा रगनेन मे तथ्यम ओंतु विशेषम कायिक मानसिक चित्तवेगीय अंतर्बुद्धि में सामजीय सह अनेक सैम कुशलता वगेम ये तथ्या विनाशन मे विनाशीम विशेषम कायजीवी वाश्य सिद्धवेन क्रियावलिय धर्वात दवस गाने कृतुहले अति करोण विशेषम बहुहो अय कन्नाडिया किद्रीपीठ टगिहिल बलन सैम मुहूर्तकम दवस गाने इता शीघ्र ओण संवर्धन वगेम वर्धने उस सह ओंगे शरीर विनाशकमलट लाखीन मेकत्क मे अतिवेन तात्यत्कौन सामजीय संबंध तपवर्तन चित्तवेगीय वशे गौंतु यम यम आदर वगे देवा हटगा मे कारण तेक् धर्वा अतिशयम विक्षिप्त भावेट पत्न हंदतमकियान कियन मनोवैद्यवर प्रकाशकरण मे तारुण्यकिया तरुणागे मनस की लख्या कुनाटुअलिंगहन महमूद मैद्य गेनियन नैवाक्यल इतकोट उपहितन्न मे कालपरिच्छेदे नैव निशिलस हसरोगन गणीमत्ल तरुणया लबागन्वा बहुटतेन शक्यताव्यान्मनत्नाहुगिहकियावन् नांगमगन्न एनिसाविम् एरिक्सन् मे कालपरिच्छेदेट दाक्वन्वा एकेन गटुमाक्तियन्वा अभी मास्टर व्ययुत कोट शक्ति ये मास्टर व्ययुत ये परिणत व्ययुत कोट हरियत परिणत नौनोत मे काल परिच्छेदे इट पशु अवधि विशाल विधि प्रश्न किल मे काल परिच्छेदे तुला
මාස්ටර්වෙන්නේ එහෙම නැත්නම් ඔහු ප්‍රගුණ කරන්න ඕනේ දේ විදිහට දකින්නේ ඩෙන්ටිටි වර්සස් රෝල් කන්ෆියුෂන් කියන එක. ඩෙන්ටිටි කියලා කියන්නේ මම කවුද? හුවයන්. එතකොට මා කවුද කියන කාරණේදී දරුවා විශේෂයෙන්ම කල්පනා කරනවා ඇත්තටම අර වායෝ අපේ සංගීත් විජේසූරිය මහත්තයාගේ සින්දුවක් තියෙන්නේ අපි සොයනවා අපි කවුරුද කියලා. මේ ඒ සින්දුව පාදක කරලා තියෙන හොඳ සයිකොලොජිකල් බේස්ඩ් එකකට. එතකොට අපි හොයනවා අපි කවුද කියලා තරුණයා. ඒ අනුව මේ ඩෙන්ටිටි කියලා කියන්නේ මම මගේ ශේෂ්ත්‍රය මොකද්ද, මට යන්න පුළුවන් තැන මොකද්ද, මා දක්ෂතා දක්වන්නේ මොකේද, මා කැපිලා පේන්නේ කොහොමද, මේ කියන හැම දෙම හොයනවා. හොයලා රෝල් කන්ෆියුෂන් කියලා කියන්නේ ඒ දේ හොයාගන්න බැරි වුණොත් ඔහු අතරමං වෙනවා, ඔහුගේ භූමිකාව මොකද්ද කියලා හොයාගන්න බැරුව. එහෙම අතරමං වෙන ඒ වගේම හරියට දැන ගියොත් හතරගම නැත්තම් අතරමග කියලා අපි සාමාන්‍ය විවාහාරයටත් කියන දෙයක් නේ. ඒ නිසා ඉතින් මේ ඒ හිතන්නට මෝන කරන කාල සීමාවක් තමයි ওই තරුණ අවදිය කියලා කියන්නේ. තරුණ අවදියේදී දෙයක් වැරදුනොත් ඒක ටිකක් හදාගන්න පසු අවදියේදී අපහසු වෙනවා කියලා අපි බොහෝ සෙයින් කතා කරන. අපි ওই කාලෙදිම නේද කියන්නේ මේ අපි තමයි හැමදේම දන්නේ, අපිට තමයි හැමදේම තේරෙන්නේ, අම්මා තාත්තා මොනවද දන්නේ කියලා හිතන කාල සීමාවකට එන්න පටන් ගන්නෙත් ඔන්න ඔය කාලයත් එක්ක නේද, ඔය හැතිවෙන විපර්යාසත් එක්කද? ඔව් සහතික ඇත්ත. ඔබතුමී කතා කරපු දේ ඒ අය විශ්වාස කරනවා. මේ ඔකට කියනවා පර්සනල් ෆේවර් කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් කේන්ද්‍රීයව තමා හිතන්නේ. ඒ කියන්නේ තමන් දන්නේ, තමන්ගේ සම්පදස්ත නැත්තම් මිතුරු කණ්ඩායම තමා හැමදේම දන්නේ. ඊළඟට ඒකත් එක්ක ගොඩ නැගෙනවා ඊගෝ සෙන්ට්‍රික් තින්කින්. ඔය කියන කාරණෙත් එක්ක තමන් කේන්ද්‍රීයව ලෝකෙ දැකීම. එතකොට මෙච්චර කාලයක් පුංචි කාලේ නම් කියන්නේ තාත්තා තමයි හැමදේම දන්නේ. එහෙම තාත්තව මොඩල් එක වෙනවා. ඊට පස්සේ පස්සේ ওই කාලේදී චැලෙන්ජ් කරනවා තාත්තා මොනවද දන්නේ කියන එක. එතකොට දැන් තමා දන්නේ, තමන්ගේ ගෲප් එක තමයි දන්නේ. මෙහෙම වෙනවා. එතකොට ඊගෝ සෙන්ට්‍රි. ඊළඟ එක තමයි මේ අය තුල තියෙනවා මේ ෆියුචර් එකේදී දැන් තමන්ට අනතුරක් නොවේ යන සිතිවිල්ල. මේකට කියන්නේ මේ ඒ කියන්නේ තමන් තුළ තමන් දැඩි විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ කියන්නේ තමන්ට කොයිම ආකාරයකින්වත් තමන්ගේ තමන්ටවත් තමන්ගේ කණ්ඩායමටවත් අනතුරක් වෙන්නේ නැහැ කියන එක. ඒ නිසාවෙන් තමයි ඔවුන් රිස්ක් ටේකින් බිහේවියර්. ඒ කියන්නේ ඊටම මේ අවදානම් සහගත චර්යාවලට ඒ අය පෙළඹෙනවා ගොඩක් වෙලාවට. විශාල විදිහට ගත්තොත් එම බයික් එකක් රේස් කරලා පදින එක. එහෙම මේවා නරකේව නෙමෙයි, නමුත් මේවා ගැන දැඩිව හිතනවා මට අනතුරක් නොවේ කියන එක. කොග්නිටිව් ඉන්වල්නරබිලිටි කියලා කියන්නේ මේකට. එතකොට මේ මට අනතුරක් වෙන්නේ නැහැ කියන දැඩි විශ්වාසයෙන් දැන් අපි හිතන්නකෝ ගැඹුරු තැනක් ගහලා තියෙනවා මෙතන පීනන්න එපා කියලා, එතන චැලෙන්ජ් කරනවා. මේ වගේ අභියෝගකාරී ඕනම දෙයක් ඔවුන් චැලෙන්ජ් කරනවා. ආදරය චැලෙන්ජ් කරනවා. මේක කවුරු හරි එපා කිව්වොත් ඒක චැලෙන්ජ් කරනවා. අවසානික තමයි මෙයාලට තියෙනවා මේ ෆැන්ටසි එකක්. ඒ කියන්නේ මේ ඉමජිනරි ඔඩියන්ස් එකක්. ඒ කියන්නේ මනංකල්පිත ප්‍රේක්ෂකාගාරයක ජීවත් වෙන්නේ. එයා විශ්වාස කරනවා මන් දිහා බලාගෙන මේ හැමෝම ඉන්නවා. එයන්ද මන් ඩ්‍රෙස් කරන්න ඕනේ මේ විදිහට, මගේ ගෲප් එක ඩ්‍රෙස් කරන්න ඕනේ මේ විදිහට, මම මේ අයට මේ අය ඉස්සරහා කතා කරන්න ඕනේ මේ විදිහට. එතකොට මොඩලර්ස්ලා ෆලෝ කරන එක මෙයා අනුව සිද්ධ වෙනවා. එහෙම වෙනස් වෙන විදිහකට ඒ අය වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන විදිහ හරිද නැද්ද කියලා තේරුම් ගන්න සහ පුළුවන්කමක් පවුල යොදවියට තියෙන්න ඕනේ. ඒක වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අපි සඳහන් කරමු එතෙන්ට යන්නට කලින් මේ අය මේ පෙන්වන චර්යාත්මක වෙනස. එතකොට අධ්‍යාපනයේ නිසියාකාරව මේක එකතු වුණොත් ඒක හොඳ ඉලක්කයක් සපුරා ගැනීමක් වෙනවා. හැබැයි එතනින් එහාට අනිත් පැත්තට ඒක යදවිලා ගියොත් ඒක අධ්‍යාපනය අසත්තක තියලා වෙනත් කාරණාවන් වලට බලපානවා. ඊට කොහොමද අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නේ? එතෙන්දී මේ ජනනි මෙන්න ජයනි මෙන්න මේ වගේ දෙයක් වෙනවා. දැන් අපි හිතන්නකෝ මේක ඔය මං කතා කරපු 12 18 කියන පරිච්ඡේදය එකවරම උදා වෙන්නේ නැහෙනි. ඊට පූර්වයෙන් තියෙනවා. පොඩ්ඩක් කිලිමක් කරන වෙලාව බලලා ඉමු අපි. හරි. හරි. වෙලාව බලලා ඉන්න. හන් කරමු. අපි කියමු කතා කරමු. ඔව් අපි ගත්තොත් එහෙම දැන් මේ මම හිතන්නකෝ එක වරම උදා වෙන්නේ නැහැ මේ කියන කතාව. ඒ කියන්නේ 12 18 කියන්නේ ඒ වයසට එන්න කලින් වයස අවුරුදු 11 පහු කරනවා මෙයා. එතකොට පළවෙනිම අවස්ථාව තමයි එරික්සන් කතා කරන. මම එරික්සන්ටම ලඟු වෙන්නේ නැහැ. නමුත් හැම මනෝ වෛද්‍යවරයෙක්ම කතා කරන මේ සංවර්ධන අවධීන් වල තියෙන මූලිකම කතාව තමයි මේ පොඩිම අවදිය. එහෙම නැත්නම් මේ බිලිඳු විය
කිරිබුණ අවස්ථාව අම්මගේ රැකවරණේ නැත්නම් රැකවලාගේ රැකවරණේ ලැබෙන අවස්ථාව මේ අවස්ථාවේ දරුවෙක් හරිම ඩිපෙන්ඩබල් ඒ කියන්නේ ඔහු අනුන් මත තමයි යැපෙන්නේ මූලික ෆීඩින් වුණුසුම කියන එක එහෙම නැත්නම් ආහාර මේ සියල්ල පෝෂණය යම් කෙනෙක් තුල තමයි රඳලා තියෙන්නේ එතකොට මෙන්න මේ කියන පරිච්ඡේදය සාමාන්‍යයෙන් කියන එරික්සන් කියනවා ට්‍රස්ට් වර්සස් මිස්ට්‍රස්ට් ඒ කියන්නේ ලෝකයේ පිළිබඳ විශ්වාසයේ ගොඩනැගීමට එරෙහිව අවිශ්වාසයේ ගොඩනැගෙනවා දැන් එතකොට දෙමාපියා කියන රැකවලා කියන එකේ විශේෂයෙන්ම අම්මා කියන චරිතය එහෙම නැත්නම් යාට ෆීඩ් කරන කෙනා ලෝකයේ සම්බන්ධ විශ්වාසයක් ඇති නොකරොත් ඒ නිසි ආකාරයට උණුසුම පෝෂණය ලබා නොදුන්නොත් මේ අවධිය සංවර්ධනය වීම බොහෝ සෙයින් මේ ඒ කියන්නේ බාල වෙනවා එතකොට යාට දෙවනි අවස්ථාව වෙච්ච අපි ගත්තොත් එහෙම එයා මේ डाउट शेम डाउट लज्जाव कि अविश्वास किंतरव लोकयात्रिक गणुदन को देवनी अवस्था बोंदवीन ईलंगट ओहुगे हो ऐगे मे दरु आगे अभी कथा करते हम फॉर्मल स्कूल एम मे निशि पासल अतुलवेला अवसाने शिष्यत् विभागे दक्का वयसाकोलहा कालपरिच्छेदे कोई विधि हटद दिमापियांगे रेकवर नेट मेव नतुवेन्गेम हरी लसंट मे एव मेहे वंडपुलवां कालितम मे पहुवेन् वयटिक हितांडको अम्मगे तातगे निशी रेकवर नतु एम नेत्तं नोसलकरा नोसलका हरी मेक पोषणे ऊनता सहितव मेकियन कारणात्तेक आदरे सह अटैचमेंट नतु वर्धने उना किला एतकोट दोलहैंदला पत्तेन्ने वडा विश्वास यानी तमंगे आलू ग्रूप मित्र कांडा मिथेट एंड खालीन तम हरिगास दिमापि मिथन विशेषम वग कीमती दुलाह दिन गमन दिमापिया सह मे अभी कथा करम पास गुरुवर वैडिटी दुंची खाली धरो अम्म हरी इकमुतवेदन तीयन इट पे अम्म तात निदा खामरी निदा इट पे ए खाने खेम खानवाई दाकिन हम चिख चिख और दुलाह दाहत वगे वेनकोट अभी धरवट बेनम खामरी तीन ඊට පස්සේ දරුවා අපෙන් ටිකක් ඈත් කරන්න අපි උත්සාහ කරනවා. මෙන්න මෙහෙම තත්වයකට ප්‍රතිඵලයක් එන්න පුළුවන් ද ඔය කියන කාරණා? අනිවාර්යයෙන්ම ජයනි ඒක වේය යුතුය එක. මොකද හේතුව ළමයා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ගන්නවා 12න් පස්සේ. මොකද ක්‍රමක්‍රමයෙන් එයා වගකීම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. වගකීම් අරගෙන මෙතනින් අදහස් කරන්නේ නැහැ ළමයාගේ ඇටැච්මන්ට් එක දෙමාපියොත් එක්ක නැති වෙනවා කියන එක. නමුත් මං කියවනේ रोल कंफ्यूशन की कारण आइडेंटिटी का आवे नम कऊद या होया गंडोने इतकोटे इतना अम्मता मत पदनमेनो ना डिपेडेनवा धरवट संहर लाभ एक बलपा इलांगे अवस्था वेडिटेनवा कि इंटिमसीवोस ऐसोलेशन की एकिया मे काल परछेद इवरकोटे या एटम අපිට අරමුණක් නැහැ. ගොඩ අරමුණු වල විසිරීලා ඉන්නේ නවය උන්නේ. හැබැයි ඇඩල්ට්හුඩ් එකට එහෙම නැත්තම් මේ වැඩිහිටි සමයට එළමෙනවත් එක්කම එයා අයිඩියල් කැරක්ටර්ස් Tamanට ලං කරගන්නවා. මගේ පරමාදර්ශී සහකාරිය සහකරු කවුද කියලා තේරුම් ගන්නවා. එයා එක්ක බොහොම සමීප සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. ඊළඟට මගේ පාත් එක මොකක්ද? ඒ කියන්නේ මම වෘත්තියක් විදියට තෝරගන්නේ මොකක්ද කියන තෝරගන්නවා. මම තව දුරටත් අධ්‍යාපනය හදාරනවාද මේ සියල්ලම තෝරගන්නයි. එතකොට 35 කියලා කියන්නේ පළවෙනි ළමයා දෙන්නවත් හැදිලා තියෙන්න ඕනේ. අපේ රටේ තාමත් තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට සමහර අය ඉගෙන ගන්න තත්ත්වයට පත් වෙලා තිනා. ඒක තමයි මේ තියෙන මේ රෝල් කන්ෆියුෂන් එකක් වෙලා අවසානයේ අයිසෝලේට් වෙනවා කියන්නේ. අයිසෝලේට් වෙනවා කියලා කියන්නේ හුදකලා වෙනවා. අපි හිතන්න මේ විශේෂයෙන්ම අවුරුදු 35 වගේ පයින්කොට මේ සාපල්්‍යතාවය එතනින් ගියාම තමන්ගේ පෞල් ජීවිතේ බේස් එක දාගන්න එක ගියක් දොරක් හදන්න බේස් එක දාගන්න එක මේවා වෙලා තියෙන්න ඕනේ. නමුත් අපේ රටේ සිස්ටම් එක අනුව දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඒ ටික ගොඩක් ඈතට ගිහින් තියෙන්නේ. එතකොට තාරුණ්‍ය තුල ආරම්භ කරපු මේ ගමන අර පොඩි කාලේ ඉඳලා ඇවිල්ලා තාරුණ්‍ය ආරම්භ කරපු ගමන පුද්ගලයා හුදකලාභාවයට පත් වීම සිද්ධ වෙනවා මේ කාලේ නිසි ලෙස අර 18 පයින්කොට ඒ තත්ත්වයන් නැති වෙලා නොතිබුණා. අපේ රටේ ගොඩක් වෙලාවට දකින්න හම්බෙන දේ තමයි යුනිවර්සිටි එකකදී පවා අපිට හරි රිලේෂන්ෂිප් එකක් ඉන්ටිමසි
කියන එක කියන්නේ ඊටම සමීප කුල්පග මිත්‍රෙක් හරි මගේ සහකාරි සහකාරිය කෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. එතනත් හැම එකම ගත්තොත් අපි ඕනිකා විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ලියවිලා තියෙන ගීත දිහා බැලුවත් හැම එකම තියෙන බිඳ වැටි. සිව් අසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාද එහෙම නැත්නම් සරසවියේදී අද විතරයි යම්න්නේ. ඒ කියන්නේ ස්ථාවරත්වයක් නැහැ. මෙහෙම මෙහෙම ඇවිල්ලා කොහොම හරි අපේ මැරේජ් එක සිද්ධ වෙන කාලේ දැන් මේ වෙනකොට ගොඩාක් ඈතට ගිහින් තියෙනවා. ඒ කියන්නේ ගීත ගණනාවක් අහන්න කාලෙකුත් තියෙනවා. තියෙනවා තියෙනවා ඕන තරම් අහහා හිටියා. ඒක ආදරේ. හැම දෙයක්ම. ඔක්කොම තියෙන්නේ මේ කැම්පස් එකක ගීතයක් ගත්තොත් ඒක විරහයෙන් දුකාන්තයකින් කෙලවර වීම නිසා සුකාන්තයකින් ඒ කෙලවර වෙනවා සින්දු 14ක් ඇති. ඉතින් කොහොම හරි එයින් කතා කරන්නේ අපේ හිතන්නේ ඒ කාල පරිච්ඡේදය හරියට උනේ නැත්නම් අපි උදකලාවින් එතකොට අපි තනි වෙනවා. තනි උනේන් පස්සේ හිතන්න 35න් එහා 60 දක්වා තියෙන කාල පරිච්ඡේදෙදී හැ බලනකොට එහෙම පිටින්ම පුද්ගලයා හුදකලා වුණා කියලා හිතන්න. එයාගේ ජීවිතයේ මුල් කාලේ නම් එයා දරා ගනී සමහර වෙලාවට හා කමන්නේ තනිකඩ ජීවිතේ මාර හොඳයි මෙහෙම හිතයි. නමුත් පස්සේ අවසානයේ විශාල විදිහට මේ ලයිෆ් එකේ බිඳ වැටීම් සිද්ධ වෙන්න මේක කාරණයක් වෙනවා. එහෙම කාරණයක් නොකරගෙන කොයි විදිහටද මේ තරුණ විය ඇතුළ ඇති වෙන හැඟීම් පාලනය කරගන්නේ? ඒ වගේම තමන්ගේ ඉදිරි ජීවිතය සඳහා තරුණ විය කොහොමද ප්‍රයෝගී කරගෙන ඉස්සරහට යන්නේ කියලා තමයි මේ කතා බහ කරමින් ඉන්නේ. එහෙනම් දැන් තරුණ වියේ ඉන්න දරුවන්ට මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න විදිහක් නැත්නම් දෙමව්පියන් මේකට අවධානය යොමු කරන්න ඕනේ. මොකද දෙමව්පියන් කියලා කියන්නේ ඒ වයස පහු කරලා ආපු අය. එතකොට කොහොමද ඇත්තටම මේක පවුල තුලින් කළමනාකරණයක් කරගන්න පුළුවන්ද? මොකක්ද කරන්න ඕනේ? මේකේ වගකීම තියෙන කාටද? මේකේ වගකීම දරුවාට නැහැ කියන එක නෙමෙයි මම කතා කළේ. ඒ කියන්නේ දරුවාට තියෙනවා. නමුත් වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක අපිට තියෙන සිස්ටම් එක සම්බන්ධ ගැටලුවක් ගොඩක් වෙලාවට මේකට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගැනීම කියන කාරණේ පොතපත තුලින් දකින්න view එකකට අපේ රට ඇවිල්ලා තියෙනවා. මේ කියන්නේ මේ අපි හිතන්නකෝ මේ යම් කිසි ආකාරයක ලැහැස්ති කරගත්ත සිලබස් එකකට කොටු වීමක් තියෙනවා. සමහරවිට න්‍යායාත්මක අධ්‍යාපනයේ තමයි අංක 1 කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔව් කිසිදු ප්‍රායෝගික තලයකට එහෙම නැත්නම් අපිට අපේ දක්ෂතානුව වැරෑටිස් තෝරගන්න හැකියාවක් නැහැනේ. මම මේ දැන් මේ දවස්වල හෑන්ඩල් කරනවා කේසස් කීපයක් කවුන්සලින් වල මෙතෙන්දි පැහැදිලිවම තියෙන්නේ මේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගිහිල්ලා OCD වගේ තත්ත්වයන් වලට පත්වෙච්ච දරුවෝ. එහෙම නැත්තම් වෙනියම් මානසික පීඩනයකට ලක්වෙච්ච දරුවෝ. එතකොට දැන් අපිට අපේ දක්ෂකම තියෙන ෆීල්ඩ් එක තියෙනවා. නමුත් සිලෙක්ෂන් එකක් නැහැ. එතකොට එතන හිර වුණාට පස්සේ ළමයාට නිරන්තරයෙන් ගොඩනගෙන ස්ට්‍රෙස් ලෙවල් එකක්. ඒක එතෙන්ට සමාජයේ ගෙනාවේ කවුද? මේ මෙහෙම සිලබස් වලට කොටු වෙලා මේ විදිහේ විවෘතව ලෝකෙ දකින්න බැරි තැනකට ගෙනාවට පස්සේ ඒ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අර බලාපොරොත්තු ඉෂ්ට කරන්න යනවා. එතකොට මේක තරඟයක් ඇති කරනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්වයේ පන්තියේ ඉඳලම තරඟයක් ඇති කරනවා. මේ තරඟෙත් එක්ක අපිට සීමිත ඉඩකඩ තියෙනවා. මේ වෙනකොට නම් මේ தත්ත්ව පුපුරලා ගිහින් තියෙන විශාල විදියට ඒ නිසාවෙන් තාරුණ්‍යයට එළඹෙනකොටම රට අතහැරලා යන தත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ සමාජමය ව්‍යසනයක් නේ ඇත්තටම. එතකොට අපිට ඉස්සරහට මේ රට ඇතුලේ නිර්මාණශීලී පුද්ගලයෝ බිහි වෙන එක හරි අඩුයි. දැන් අපි ඔහොම ගත්තාම බලන්න 70 80 දශකයේ දිහා බලන්න 60 70 80 මාර නිර්මාණශීලීනේ. එතකොට මීට වැඩිය කොච්චර හොඳ නිර්මාණ බිහි වෙලා තියෙනවද? අදටත් කතා කරන්න පුළුවන් නිර්මාණ තියෙන නම් සිනමාවේ ගත්තත්, සාහිත්‍යයේ ගත්තත්, ඩ්‍රාමා එකක ගත්තත් ඕන තැනක තියෙන මේ නිර්මාණනේ. අද බිහි වෙන්නේ හරිම චුට්ටනේ. එහෙම මේ දෙයක් නේද? සෞන්දර්ය විෂයක් කරන දරුවෙක් ඒකට අවස්ථාව නොදෙන තරමටම පැත්තලා තියෙනවා. සෞන්දර්ය විශ්ය විතරක් නෙමෙයි මේ ජයනි මම මේ කතා කරන්නේ ඇත්තටම කියනවා නම් එහෙම දැන් අපි හිතන්න අලුත් තාක්ෂණයක් දිහා බලන්නකෝ දරුවන්ට හිතෙනවා නම් අපි හිතන්න કૃත්‍රිම බුද්ධි කොච්චර ප්‍රමාණයකට ඒ සිලබස් ඇවිත් තියෙනවද? එහෙම නැත්නම් රොබොටික් තාක්ෂණේ මේ ඒ කියන තත්ත්වයන් එහෙම නැත්නම් අපි හිතමු විශ්වය සම්බන්ධ හැදෑරීම් මේ වගේ දේවල් සිලබස් ඉදිරියට ඇවිල්ලවත් නැහැ රට ඇතුළට. එතකොට මේවා මම දන්න තරමටම දැන් අපේ ඥාතින් ඉන්න කැනඩාව වගේ ඉන්න අයට 8 පන්තිය 7 පන්තිය වෙනකොට මේ සිලබස් 4ක් 5ක් තෝරගත්ත හැකි. එතකොට එයා ඇවිල්ලා අර মালටි ඩිසිප්ලිනරි කැරක්ටර් එකක් වෙන්නේ. නමුත් අපිට තියෙන්නේ හරියටම එක ස්ට්‍රීම් එකකට ફોකස් කරලා යාව යවනවා. ඒකේ ප්‍රගුණ වෙන්නෙත් නැ අනික් කිසි දෙයක් දන්නෙත් නැහැ. ලෝකෙ ගැන ලෝකෙ සම්බන්ධ අන්තර්පුද්ගල සම්බන්ධතා කරන්න දන්නෙත් නැහැ. මේ தත්ත්වේ වෙනස් වෙන්න ඕනේ. දැන් එහෙම වුණොත් එහෙම
මේ කියන ස්ට්‍රෙස් ලෙවල් එක ගොඩක් බහිනවා ඊට පස්සේ රටේ අන්තර්බුද්ධිය තියෙන ගොඩක් අය ඉතුරු වෙවි එහෙම නැති වුණොත් එහෙම දරුවන්ට දැන් දරුවෝ ඉන්ටර්නෙට් මේ මාධ්‍ය ඔස්සේ මේ ලෝකෙ වෙනස දකින්න අපේ රට ඇතුලේ මේකට කියන්නේ මේ ජෙනරේටිවිටි වර්සස් ස්ටැග්නේෂන් ඒ කියන්නේ එක පරපුරක් එකතැන පල්ලෙන පරපුරක් විසින් සියලු දේ පාලනය කරනවා ජෙනරේටිවිටි කියන්නේ ඊට යටපත් පරපුරත් එක්ක ගනුදෙනු කරන්න නොදන්නාකම. එතකොට ස්ටැග්නේට් කියලා කියන්නේ එකතැන පල්ලෙන ස්වභාවය. අපේ දේශපාලනය සංස්කෘතිය මේ සියල්ල එකතැන පල්ලෙන ස්වභාවයේ තියෙන්නේ. මේ ප්‍රෙෂර් එක තමයි තරුණියට බලපාලා තියෙන්නේ. තරුණයාගේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සිස්ටම් එක ඇතුලේ තියෙන එකතැන පල්ලෙන ස්වභාවය. ඒක වෙනස් වෙනවා නම් තරුණියට හොඳ පිපිදීමක් කරගන්න පුළුවන්. ඔවුන් කල යුත්තේ මොකක්ද මොනවද මෙතන ඉන්නේ හාට වෙන්නේ කියන එක පිළිබඳව කිසිම අවබෝධයක් නැති වෙන තැනකට පත් වෙලා තියෙනවස වුණ තෝන තරම් තියෙනවා අනිවාර්යයෙන්ම පැහැදිලිවම දැන් අපි හිතනද අනාගතයේ සම්බන්ධ අවිනිශ්චිතතාවයක් ගොඩනගෙනකොට දැඩි කාංසාජනක තත්ත්වයකට තරුණයා පත් වෙනවා ඒ කියන්නේ අනාගතයේ සම්බන්ධ වූ අවිනිශ්චිත වූ භීතිය මේක ඇති වෙනකොට තාරුණ්‍ය කියන කාරණේ අනිවාර්යෙන් අවිනිශ්චිතතාවයෙන් පෙළෙනවා එතකොට ඔවුන් ඇත්තටම ළඟ ළඟ තියෙන වාසිසගත තත්ත්වයන් සොයනවා. එතකොට තමයි අර මං කිව්ව රිස්ක් ටේකින් බිහේවියර් මේ කියන චැලෙන්ජ් බාර ගන්න එක මේවා හරියට නිසි ලෙස නොවි ඒ අය මේ තියෙන සමාජ ක්‍රමයට අභියෝග කරන තත්ත්වයටපත් වෙනවා. හොඳයි අපි ඉන්නේ අවසන් විනාඩි 2 තුන ඇතුළත ඒ නිසා අවසන් වශයෙන් ඕන කියන අවස්ථාවක් තියෙනවා. එහෙනම් කොතනින්ද මේක පටන් ගන්න ඕන? අනිවාර්යයෙන්ම තාරුණ්‍යනුත් පටන් ගත යුතුයි වැඩිහිටි තැනනුත් පටන් ගත යුතුයි. පටන් ගන්නවා නම් කල යුත්තේ මොකද්ද? අනිවාර්යෙන් අපි පැහැදිලිව දන්නා ජීව විද්‍යාත්මක වෙනස්කම ලෝකේ කොතන හිටියත් කොතන දරුවේ බිහි වුණත් අප්‍රිකාවේ ස්වාසිලන්තේ බිහි වුණත් ලංකාවේ බිහි වුණත් ඇමරිකාවේ බිහි වුණත් එකම පැටර්න් එකක්. ඒකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට චැලෙන්ජ් කරන්නේ එන්වයරන්මන්ට් එක. එන්වයරන්මන්ට් එක කියලා කියන්නේ අපේ පරිසරය. පරිසරයයි සකස් කරගත යුත්තේ. පරිසරය සකස් කර ගැනීම සඳහා අපි කරන්න ඕනේ මොනවද? එතකොට ඇත්තටම කියනවා හොඳම දේ තමයි ප්‍රතිපත්ති සම්පාදනය. ප්‍රතිපත්ති සම්පාදනය මෙතන හරිම දුර්වල මට්ටමක තියෙනවා. අපි හිතමු ස්කූල් පොලිසි එකක් කියලා හිතන්නේ. ස්කූල් ඩ්‍රග් පොලිසි එකක් කියලා හිතන්නේ. කොහොමද ඇඩ්‍රස් කරලා තියෙන්නේ? අපි හිතමු බිග් මැච් එකකට යම් කිසි විදිහකට මද්රව්‍ය ගන්න නැහැ කියලා තියෙනවා කියලා කියන්නේ. කොයි කොයි ස්කූල් එකේද මේ පොලිසි එක හරියට ඉන්ටර්ප්‍රීට් කරලා තියෙන්නේ? මේක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට ඕනම කෙනෙකුට හැම තැනම නීතිය සහ එතික්ස් කියන දෙක ප්‍රබල විය යුතුයි. නීතිය වල් වැදුනොත් අනිවාර්යයෙන්ම තාරුණ්‍ය ගැන විශ්වාසයක් අපිට තියන්න හරි අමාරුයි. තාරුණ්‍ය කෙලින් යයි කියලා විශ්වාස කරන්න එපා. ඔවුන්ට තියෙන හොඳ අභියෝග බාර ගන්න පුළුවන් හොඳ චැලෙන්ජ් වෙච්ච දරුපරපුර ලංකාවේ ඉන්නවා. අවාසනාවට අනික් සියලුම තලයන් මේකට සූදානමක තාම නැහැ. වෙනස වුණොත් මාට විශ්වාසයි අපි ඔක්කොටම විශ්වාසයි ඇත්තටම තාරුණ්‍ය මේ කියන ව්‍යසනකාරී තත්ත්වෙන් අහගෙන හොඳයි ඉතින් ඒ නිසා වැදගත්ෙන් තොත්තු ගන්නවක් අදසේදී කතා කරන්න පුළුවන් හැකියාවක් ලැබුණා 19:27 කියන දුරකථන අංකය ඔස්සේ තවත් තොරතුරු දැනගන්න මේ තරුණ විය ඇතුළේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැටලු කාලීතත්ව වලට විසඳුමක් හොයාගන්න කතා කරන්න පුළුවන් ශනික දුරකථන අංකයට 19:27 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා අද මේ පිළිබඳව කතා කරන අප සමග සම්බන්ධ වුණේ අන්තරායක රවෂිත පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොහලණේ ගිතර මහත්මයා නැවත දවසක මුණ ගැහම මේ වගේම වැදගත් වෙන මාතෘකාවකින් කතා කරන්න බොහොම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.